කුඹුරු කියන්නේ ඉතාමත් ජනප්‍රිය කුළුබඩු භෝගයක්. මේට ප්‍රධානතම හේතු කාරණා වෙන්නේ මේ ඉඟුරු භෝගයෙන් ඉතාම කෙටි කාලයකින් අස්වැන්නක් ලබා ගන්න පුළුවන් වීමත්, ඒ වගේම මේකින් වගාවෙන් ඉතාමත් සරු අස්වැන්නක් ලබා ගැනීමෙන් අනතුරුව අතමිට සරු කර ගැනීමේ හැකියාවක් තිබෙන නිසයි. ඒ ඉඟුරු වලින් ගන්න ප්‍රයෝජන රාශියක් තියෙනවා. එකක් තමයි ආහාර සහ බීම වර්ග රසවත් කිරීම, ඒ වගේම ඖෂධයක් ලෙස මේ ඉඟුරු යොදා ගන්නවා, ඒ වගේම සුවඳ විලවුන් කර්මාන්තයේදීත් මේ ඉඟුරු යොදා ගන්නවා. එම නිසාම තමයි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ අංශය මේ ඉඟුරු වගාව සම්බන්ධයෙන් නිරන්තරයෙන්ම පර්යේෂණ වල නියැලීලා ඉන්නවා. ඒ අනුසාරයෙන් ඉඟුරු වගා කිරීමේ සම්ප්‍රදායික ක්‍රමවලට අමතරව ඉඟුරු වගා කිරීමේ සාර්ථක ක්‍රමයක් ඔබ හමුවේ තමන්න තමයි අද අපි සූදානම් වෙලා ඉන්නේ. ඉතින් ඉඟුරු වගාව ගැන තවදුරටත් කරුණු කාරණා දැනගන්න අපි ආරාධනා කරනවා රැඳී සිටින්න අපි වැඩසටහන සමගින්. ඉඟුරු ලෝකයේ විශාල වශයෙන් වගා කරන භෝගයක්. ප්‍රධාන වශයෙන් ඉඟුරු වගා කරන රටවල් ලෙස ඉන්දියාව, චීනය, ඉන්දුනීසියාව, නේපාලය සහ නයිජීරියාව වැනි රටවල් හඳුනන්න පුළුවන්. ඉඟුරු ශ්‍රී ලංකාවේ තෙත් සහ අතරමැදි කලාපවල හොඳින් වගා කළ හැකියි. මුහුදු මට්ටමේ සිට මීටර 1500ක් දක්වා ප්‍රදේශ ඉඟුරු වගාවට යොග්‍ය වෙනවා. මෙය තනි වගාවක් ලෙසත්, පොල් වගාව යටතේ අතුරු වගාවක් ලෙසත් බොහෝ විට වගා කරනු ලබනවා. වාර්ෂික අපනයන කෘෂි භෝග පර්යේෂණ සමුළුව හා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ අංශයට වසර 45ක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන කෘෂිකාර්මික ප්‍රදර්ශනය 2018 ඔක්තෝබර් 18-19 දිනයන්වලදී මෙම පරිශ්‍රයේදී ගන්නෝරුව පැලෑටි ජාන සම්පත් මධ්‍යස්ථානයේදී පෙරවරු 9 සිට පසු 5 දක්වා පැවැත්වීමට නියමිතයි. මෙදින ඔබට සැපයෙන සේවාවන් ලෙස පර්යේෂණ පත්‍රිකා එළිය දැක්වීම, පස් සාම්පල් පරීක්ෂාව, අපනයන කෘෂිභෝග ගුණාත්මක පරීක්ෂාව, නව වැඩි දියුණු කළ අපනයන කෘෂිභෝග පැළ මිලදී ගැනීමේ අවස්ථා, නව යන්ත්‍ර සූත්‍ර, අගේ එකතු කළ නිෂ්පාදන පිළිබඳ දැනුම ලබා දීම, කුළුබඩු භාවිතා කර ආහාර පීලය කරගන්නා සජීවී සුපවේදී වැඩසටහන්, ඔබ වෙනුවෙන්ම විවෘත වූ වෙනත් රාජ්‍ය හා පෞද්ගලික ආයතන ප්‍රදර්ශන කුටි ඇතුළු විශේෂාංග රාශිය. ඉතින් අපත් සමග එක්වන්න එන්න, රොඳ බඳින්න. මතකයිනේ ඔක්තෝබර් 18-19 දිනයන්නල ගන්නෝරුව පැලෑටි ජාන සම්පත් මධ්‍යස්ථානයේට. ඉතා පහසුවෙන් ඉඟුරු වගා කරන්න පුළුවන් ක්‍රමයක් විදිහට ඉවතලන මලු භාවිතා කරමින් ඉඟුරු වගා කිරීම ගැන මාතලේ පර්යේෂණ ආයතනයේ පර්යේෂණයක් සිදු කළා. මේ පර්යේෂණ තොරතුරු අනුසාරයෙන් ඉඟුරු වගා කරන්න කොහොමද කියලා තොරතුරු ඔබ වෙත ගෙනෙන්නයි මේ සූදානම් වෙන්නේ. අපි බලමු මුලින්ම වගා කරන්න ඉඟුරු බීජ තෝරගන්න කොහොමද කියලා. අද අපි කියන්න බලාපොරොත්තු වෙන ක්‍රමය තමයි මේ පාත්විල වගාවෙන් මිදිලා පොඩ්ඩක් අපේ අලුත් ක්‍රමයක් ගැන අපි වසර කීපයක් තුස්සේ අත්හදා බැලුවා. ඉතින් මාතලේ පර්යේෂණ මධ්‍යස්ථානයේදී අත්හදා බලපු මේ ක්‍රමය ඉතා සාර්ථක ප්‍රතිඵල දීලා තියෙනවා. ඉතින් ඒ ක්‍රමය මගින් අපිට පුළුවන් මේ ඉවතලන මලු වලින් ඉඟුරු වගාව සාර්ථකව කරගෙන යන්න. ඉතින් මම ඉස්සෙල්ලම පෙන්නන්නම් අපි මොන වගේ බෑග්ද මේ සඳහා යොදාගන්නේ කියලා. මෙන්න මේ වගේ බෑග්. ඒ කියන්නේ මේවට විද්‍යාත්මක නම් කියනවා ප්‍රොප්ලීන් බෑග් කියලා. නමුත් ඔබ සාමාන්‍ය භාවිතයේදී මේ සඳහා පාවිච්චි කරන්නේ හාල් බෑග් නැත්නම් සීනි බෑග්. එතකොට කිලෝ 5 සිට මේ තියෙන කිලෝ 5 බෑග්ය, කිලෝ 10, 25 වගේ බෑග්, එතකොට 50, 60 ඒ වගේ බෑග් භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඊළඟට අපි බලමු මේ සඳහා අපි කොහොමද මව්වල තෝරාගන්නේ කියලා. ඔබ වඩා සුදුසුයි ගොවියෙක් ගාවටම ගිහිල්ලා, මේ ඉඟුරු වගා කරන ගොවියෙක් ගාවටම ගිහිල්ලා ඒ ගොවියගේ ක්ෂේත්‍රය දැකලා රෝගවලින් තොර හොඳ මව්වල තෝරාගන්න පුළුවන්. මේ තියෙන්නේ එවැනි හොඳ අපිට තෝරාගන්න පුළුවන් මව්වල. මේ හොඳින් පැසී තිබෙනවා, ඒ වගේම රෝගවලින් තොරයි. අපි දැන් බලමු ප්‍රධාන වශයෙන් වගා කරන්න ගන්න ඉඟුරු ප්‍රභේද මොනවාද කියලා. ප්‍රධාන වශයෙන් අපිට ප්‍රභේද තුනක් ලංකාවේ අඳුර ගන්න පුළුවන්. එයින් ප්‍රධානම එක විදියට අපිට අඳුර ගන්න පුළුවන් මේ දේශීය ප්‍රභේද කියන ප්‍රභේදය. ඊළඟ ප්‍රධාන ප්‍රභේදය ඔබට බැලූ බැල්මටම අඳුර ගන්න පුළුවන් චීන ඉඟුරු. මීට අමතරව රැංගුන් කියලා ප්‍රභේදයකුත් ශ්‍රී ලංකාවේ තියෙනවා. ඒ ප්‍රභේදය මේ දෙක අතර මම දැන් කියපු ලක්ෂණ, දේශීය සහ චීන ප්‍රභේද අතර ලක්ෂණ තමයි පෙන්නුම් කරන්නේ. මේ විදිහට බඳුනක ඉඟුරු වගා කරනකොට බඳුන් මාධ්‍ය සකසා ගැනීම ගැන විශේෂ අවධානයක් යොමු කරන්න ඕන. අපි බලමු කොහොමද මේ බඳුන් මාධ්‍ය සකසගන්නේ කියලා. මලු වල වගා කරන ඉඟුරු සඳහා හොඳ බඳුන් මාධ්‍යයක් අවශ්‍ය වෙනවා. අපි බලමු මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය අපිට මොනවද කියලා. ඉස්සෙල්ලාම ගොම පොහොර අපට අවශ්‍යයි.
ඊළඟට අපි බලමු දෙවැනි ද්‍රව්‍ය විදිහට මොකක්ද අපි යොදාගන්නේ කියලා. මේ සඳහා අපි යොදාගන්නවා කොහොබත්. දැන් කොහොබත් මේ පේන ඇති ඔබට මේ කොහොබත් තියෙනවා. ඉතින් කොහොබත් යොදා ගැනීම අරමුණ තමයි මේ බඳුන් මාධ්‍යයට අපි යොදන ජලය වැඩි වෙලාවක් මෙහි රඳවගෙන තෙතමනය සාකයට අවශ්‍ය තෙතමනය ලබා දීම. මේ කොහොබත් කියන්නේ තෙතමනය මෙහෙම රඳව ගන්න පුළුවන් දෙයක්. ඉතින් ඊට අමතරව අපි යොදා ගන්න දේ තමයි වැලි. වැලිත් හතරෙන් එකක් මේ බඳුන් මාධ්‍යයෙන් අපි යොදා ගන්නවා. වැලි යොදා ගැනීමේ ප්‍රධාන අරමුණ තමයි එමගින් අපි යොදන ජලය මේ බඳුන් මාධ්‍යයේ විශාල වශයෙන් රැස් නොවි ජලවහනය දියුණු කරනවා. යොදා ගන්න හතරවෙනි දේ විදියට මතු පිටපස් අපි මේ සඳහා යොදා ගන්නවා. හතරෙන් එක බැගින් මේ කොටස් අරගෙන තමයි මිශ්‍ර කිරීමෙන් බඳුන් මාධ්‍ය සකස් කරගනු ලබන්නේ. ඊළඟට අපි බලමු මේ සාදාගත් බඳුන් මාධ්‍ය කොහොමද මේ බෑග් වලට පුරවගන්නේ කියන එක. ඉස්සලම මේ වගේ බෑග් එකක් අරගෙන ඒ බෑග් එක දෙකට නමා ගන්න ඕනේ. දැන් අපි බලමු කොහොමද මේ බඳුන් මිශ්‍රණය මේ බෑග් එකට පුරවගන්නේ කියලා. පුරවගද්දී ඔබට පේන ඇති අර දෙපැත්ත උඩට නැමීමක් කරනවා. මොකද මේ බෑග් එක එතකොට හොඳට අර පට්ටල වෙන විදිහට තියාගන්න පුළුවන්කම තියෙන හින්දා අපි උඩ අඟල් 4ක විතර ප්‍රමාණයක් ඉතුරු කරගන්නවා. මොකද අපේ වසුන යොදන්න එය උපකාරී වෙන හින්දා. අපි දැන් මේ පුරවාගත්ත බෑගයට මතු පිටපස් විදිහට TSP මේ අවස්ථාවේදී එකතු කරගන්න ඕනේ. ඉතින් මේ ට්‍රිපල් සුපර් ෆොස්ෆේට් නැත්නම් TSP ග්‍රෑම් 10ක් ඒ සඳහා අපි යොදා ගන්නවා. අපි ඒක අඟල් 4ක් විතර මිශ්‍ර වෙන විදිහට බෑගේ යටට මිශ්‍ර වෙන විදිහට මිශ්‍ර කරගන්නවා හොඳින්. අපි දැන් බලමු මේ ඉඟුරු බීජ වගා කරන්න ඉස්සෙල්ලා මේවා රෝග තත්ත්වයන්ගෙන් ආරක්ෂා කරගන්න ප්‍රතිකාර කරන්න කොහොමද කියලා. මේ සඳහා අපි මැන්කුසෙප් ග්‍රෑම් 38ක් ජලයේ ලීටර 10ක දිය කර ගැනීමෙන් අපි මේ මැන්කුසෙප් ද්‍රාවණය සාදා ගන්නවා. සාදාගත් මැන්කුසෙප් ද්‍රාවණයට අපි මේ ඉඟුරු මව්වල මේ ආකාරයෙන් දමනවා. එම දැමීමෙන් අනතුරුව විනාඩි 30ක් මේ මැන්කුසෙප් ද්‍රාවණේ අපි මේ මව්වල තියනවා. මේ බඳුන්වල ඉඟුරු සිටවන්නේ කොහොමද කියලා තමයි දැන් අපි පෙන්වලා දෙන්න හදන්නේ. ඒ සඳහා අපි ඉස්සෙල්ලාම වලවල් 3ක් මේ මල්ලේ මේ ආකාරයෙන් අඟල් 3ක් විතර ගැඹුරට සාදා ගන්නු ලබනවා. ඒ වලවල් වලට අපි ග්‍රෑම් 100ක ඉඟුරු ප්‍රමාණයක්, ඒ කියන්නේ එක මල්ලක අපි ග්‍රෑම් 100ක් හිටව ගන්නවා. ඒ ග්‍රෑම් 100ක ඉඟුරු ප්‍රමාණය හරියට බෙදාගෙන මේ වලවල් තුනේ මේ විදියට තැම්පත් කර ගන්නවා. තැම්පත් කරගත් ඉඟුරු අපි මේ බඳුන් මාධ්‍යයෙන්ම අඟල් 2ක් විතර වැහෙන විදියට අපි වසා ගන්නවා ඒ වලවල්. අපි දැන් බලමු වසුන් විදියට යොදන්න පුළුවන් සුදුසු ද්‍රව්‍ය මොනවද කියලා. ඒ වසුන අපි පිදුරු හෝ දහයිය නැත්තම් කොහොබත් වගේ දෙයක් යොදා ගන්න පුළුවන්. අපි මෙහිදී පිදුරු යොදා ගන්නු ලබනවා. පිදුරු යොදා ගන්න පුළුවන් නම් ඒ ඊටම හොඳයි. දැන් මේ වසුනක් විදිහට යොදාගත් පිදුරු උඩින් අපිට පුළුවන් තවත් හොඳයි කොළ පොහොරක් වෙන ගිරිසීරියා කොළ තට්ටුවක් තැම්පත් කර ගැනීම. ශේෂ්ත්‍රය කරන ඉඟුරු වගාවක වගේම ජල සම්පාදනයේ සහ වල් මර්ධනයේ වාගේ ප්‍රධාන නඩත්තු කටයුතු මේ වගා ක්‍රමයේදීත් කරන්න වෙනවා. ඒ සම්බන්ධ කරුණු කාරණා ගැන ඔබව දැනුවත් කරන්නයි මේ සූදානම. බෑග් වල වල් මර්ධනය කිරීමේදී අතින් උදුරා ඉවත් කර ගැනීමකුයි කරගන්න ඕනේ. මුල් මාස 5ේදී හැම දිනකම මේ ඉඟුරු වලට ජලය යෙදිය යුතුයි. මාස 5න් පස්සේ අපිට පුළුවන් දවසක් කර දවසක් වගේ මේ කාලෙකදී ජලය යොදන්න. සාමාන්‍යයෙන් අපි ශේෂ්ත්‍රය වගා කරන ඉඟුරු වගේම මේ ඉවතලන මලු භාවිතා කරමින් කරන මේ ක්‍රමේ යම් යම් වෙනස්කම් තියෙනවා. අපි බලමු දැන් මේ වගාවට පොහොර යොදන්නේ කොහොමද කියලා. මෙහිදී අපි කරන්නේ යූරියා ග්‍රෑම් 10ක් අපි අරගෙන එය ජලයේ ලීටරයක අපි දිය කර ගැනීමක් කරනවා. ඒ දිය කරගත්ත මිශ්‍රණය අපි මේ ඉඟුරු වගාවේ පත්‍රවලට සහ කඳට තෙමී යන ලෙස ඉසීමක් උයි කරන්නේ. එය
මාසකද කාලෙකදී මාස දෙකකද කාලෙකදී සහ මාස තුනක කාලෙකදී ඉසීමක් කරනවා මේ වගාවට. ඊළඟට අපි පොහොර ලෙස මියුරේට් ඔෆ් පොටෑස් නැත්නම් MOP කියන මේ පොහොර යොදා ගන්නවා. මේ පොහොරෙන් ග්‍රෑම් 5ක විතර ප්‍රමාණයක් ග්‍රෑම් 5ක් තමයි අපි එක මල්ලකට යොදන්නේ. වතුර ලීටර් භාගයක දිය කරගත්ත මේ MOP පොහොර අපි එක මල්ලකට යොදනවා. අපි දැන් බලමු ශේෂ්ත්‍රී වගා කරන ඉඟුරු වලින් වගේම මේ වගා වෙනුත් අස්වැන්න ලබා ගන්න පුළුවන්ද කියලා. මේ අවස්ථාවේදී බලමු මේ ඉඟුරු ගහේ කොහමද අස්වනු අපට දැක ගන්න පුළුවන්නේ කියලා. අස්වනු නෙලා ගන්න කාලය හරියටම දැනගන්නේ කොහොමද කියලා කිව්වොත් මේ මතු පිට තියෙන වායව කොටස සම්පූර්ණයෙන්ම ඒ කාලෙ වෙද්දී මිය යනවා. සාමාන්‍යයෙන් 1ට 50 දක්වා අධික අස්වැන්නක් මේ ක්‍රමය මගින් ලබාගත හැකි වීම විශේෂත්වයක්. 1 kg 50 ප්‍රමාණයේ ඉවතලන මල්ලක වගා කළ ඉඟුරු පඳුරකින් ඉඟුරු kg 5ක අස්වැන්නක් ලබාගත හැකි බව පර්යේෂණ දත්ත මගින් තහවුරු වී තිබෙනවා. අපි ශේෂ්ත්‍රයේ වගා කරන ඉඟුරු වගාවකුත් එක්ක මේ ඉවතලන මලු භාවිතා කරමින් වගාවක් සංසන්දනය කරලා බලන්නයි මේ සූදානම් ඉන්නේ. මේ වගාව අපට ඕනනම් දැල් ආවරණය සහිත ගෘහයක් තුල උනත් සිදු කිරීම හැකියාව තියෙනවා. ඒ වගේම අපිට ඉඩකට සීමිත නාගරිකව සිටින කෙනෙකුට තමන්ගේ උඩුමහලේ ස්ලැබ් එක උඩ උනත් මෙය වගා කර ගැනීම හැකියාවක් තියෙනවා. එහෙනම් ඒ වගේ කෙනෙකුට උනත් ඉඟුරු වගාවක් කරලා අස්වැන්නක් ලබා ගැනීම හැකියාවක් මේ මගින් ලැබෙනවා. ඉතින් ඔබටත් අද පෙන්ලා දුන්න විදිහට ඉඟුරු වගා කරලා හොඳ අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. අපි යොමු වෙමු අද එහෙනම් දවසේ ප්‍රශ්නයේ දෙසට. පසුකිසිතේ ජයග්‍රහකයා පිළිබඳ විස්තර දැන් තේ දිස්සෙනවා ඇති. ඒ වගේම ඔබට හිමි තියාගියත් ඉතාම ඉක්මනින් ඔබට ලබා ගන්න පුළුවන්. අද දවසේ පැනේ තමයි අද පෙන්නපු විදිහටම ඉඟුරු වගා කිරීමෙන් ඔබට අත්වෙන වාසි දෙකක් නම් කරන්න. මේන නිවැරදි පිළිතුර යොමු කරන්න අපේ සුපුරුදු මෙන්න මේ ලිපිනයට. අංශ ප්‍රධානී සංනිවේදන අංශය අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අංක 1095 නුවර පාර පේරාදෙණිය. ඔබගෙන් සමුග දැන කාල වේලාව ඇවිල්ලා තියෙන්නේ. තවත් දේශිතයකින් මෙවන් නුවර දෙස්ටරණක් සමගින් ඔබව හමු වෙ බලාපොරොත්තුෙන් අදට ඔබගෙන් සමුගෙන යනවා. එතෙක් ඔබට ප්‍රාර්ථනා කරනවා ජයග්‍රහී දේශිතයක්.